හලෝ හලෝගුඩ් මෝනිං. ඉතින් ඔන්න හැමෝම ඉල්ලපු දෙයක් තමයි අද දෙන්න යන්නේ. කොරන්ටීන් එකේ ගේ ඇතුලේ ඉරවෙලා ඉන්න මේ වීඩියෝ කරන දවසෙත්. ඉතින් ඔන්න මේ රජයෙන් කියලා තිබුණට දවස් 14ක් ඕනේ නැහැ කියලා මේ පැත්තේ ලෝකල් පීඑච්ඓලා පොලිසියේ ඒ කවුරුත් ඒක ඒ නීතිය එන්ෆෝස් කරන්න කාටවත් බලතල නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ඔන්න අද ඒක නිසා ගොඩක් අය ඉල්ලුවා මොනහරි වෙන දෙයක් බ්ලොග් එකක් දාන්න කියලා. ඉතින් අද මං හදන්න යන්නේ චිකන් කොත්තුවක්. චිකන් කොත්තුවක් රෑට ගන්න. ඉතින් තාම දවල් මේ චිකන් ටික කපලා සීසන් වෙන්න දාලා තියන්න තමයි හදන්නේ. එළවලු ටිකක් කපලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. එතකොට හවස වැඩේ කරගන්න ලේසි. එහෙනම් අපි වැඩ පටන් ගමු. ඉතින් මේ චිකන් පව් කියන කට්ටිය වීඩියෝ එක දැම්ම බලන්න නතුව වෙන වීඩියෝ එකක් බලන්න ගිහිල්ලා මේ ඊට පස්සේ බලලා කමෙන්ට් දාන්න එපා අනේ චිකන් පව් කියලා. ඉතින් මේකට මේ ලොකු රෙසිපි එකක් නැහැ. මොකද මේ චිකන් කොත්තුව මං ගොඩක් දවස් හදලා තියෙනවා. ඉතින් එහෙම හදලා හදලා ගෙදරදී හදලා තියෙනවා. ඉතින් ඒ හදලා හදලා අර හොඳයි කියලා හිතන විදිහකට තමයි දැන් හදන්නේ. ඉතින් මුලින්ම කරන්න යන්නේ චිකන් ටික කපලා සීසන් වෙන්න දාලා ඊට පස්සේ තෙලේ දාලා බදින්නවා ටිකක් සාමාන්‍ය ගානකට. බදලා ඒක තමයි උයන්නේ. ඒක උයලා චිකන් කරි එක හදාගෙන ඒකෙන් තමයි කොත්තුව හදන්නේ. ඉතින් මේ මට ගෙදර රොටි හදන්න විදියක් නැහැ. ගෝදම්බ රොටි පරාටා කිසි දෙයක් හදන්න විදියක් නැහැ මට. ඉතින් ඒක නිසා මේ එළියෙන් ගෙන්න ගන්නවා කියලා රොටි ටිකක්. ඉතින් ඒක දාලා එළවලු තියනවා ගෙනාව. ඒ ටික දාලා තමයි කොත්තුව අද අපි හදන්නේ. ඔන්න චිකන් ටික කපාගෙන ඉවරයි. ඉතින් පොඩියට කපා ගත්තා. මොකද මේ පොඩියට කපුවාම චිකන් කරි එක හදද්දි හොඳට තුන පහ යනවා අතරට. ඉතින් චිකන් තියනවා. අපි මේකට දැන් ඔය තුන පහ ටිකක් අනම් මනම් ටිකක් දානවා. දැන් මං සීසන් වෙන්න දාලා තියලා තියනවා. රැට තමයි හවසට තමයි උයන්න ගන්නෙ. හරි ඔන්න ඒ වැඩේ ඉවරයි. ඔන්න දැන් අපිට තියෙන්නේ එළවලු ටිකක් කපාගෙන ඒ ටික ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඉතින් ගිහලා බලන්න ඕන මොනවද ෆ්‍රිජ් එකේ තියෙන එළවලු කියලා. රයිට්. ඉතින් එළවලු ජාති මේ ගොඩක් තිබ්බ මං ඒටික ඔක්කොම ගත්තා මෙතන උඩට. බලමු ඒ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.
नेलो रोटी का काम बुना गुड़ाक पिलावट में लोगों कैरेक्टर डाला में पौड़ी कैरेक्टर तो में गुड़ाक हाँ ये तो एक ही ना हम तोरा ला में पौड़ी कैरेक्टर का मगता तो लोगों के वक्तित बात चले ईलंगड़े लीक्स බෝංචි වල මේ මූලක් වගේ තියෙන එක අයින් කරන එක තමයි පහම කරපු වැඩේ දැන් තියන්නේ මේ සුද්ධ කරලා පොඩි මේ සාමාන්‍ය ගානකට කපා ගත්ත අපේ එළවලු ටික පොඩියට කපා ගන්න ඕන ඒක ටිකක් අමාරු වැඩක් මට නම් කැරට් ටික කපන එකක් හම්බුණා මේකෙන් पट्ट मार कैरेट कप बिना दी मैं कैरेट अम्मट की मैं अनिवार्य कपाल शेप के टेक्निक के अलग मैं मेहमे कैरेट कपाने का कैरेट कपन वा किया ना मैं कैरेट ने का लैटी का ना वे का किया ना बोलो पिक्चर गुड़क में कैरेट मां क्या क्या पुआ मत करो दांग अभी कपन ने बोंची राजकीय गैम कन्या मैं यो रोटी रोटी मंगे दहा इट पास चिकन अतन कि दिखना वोटिक मटाई सीस अटाई वितराई දැන් අපි කපන්නේ ලීක්ස් ඒකම ලේසි මේ පොඩි කොට කියලා එක පාර කපන්න පුළුවන් පොඩක් කැලි ලොකු වැඩි වුණොත් ආයෙ මෙහෙම කපා ගන්න ඊළඟට ලුණු लूड़ का पद हेलमेट कपन अम्मी
සහ සුදුළු උණු දැන් මේ මංගල දින අමු මිරිස් මේ හවසට හම්බෙනවා හොඳ හිනි මිරිස් ටිකක් ඉතින් ඒක දාන්න ඕන මේකට නැත්තම් සරමදි ඔන්න ඊළඟට සුදුළු උණු දාඩියක් දාලා තියෙන දැන් මේ ලුණු කපලා කඳුළු ඇවිල්ලම කරපිංචා ටිකක් කඩාගත්තා. තව ඕනේ රම්ප කොළක් තියෙනවා මෙතන යහ පැත්තේ මේ හිටවපු ගස් වගේක්. ඔන්න මේකෙන් මේ දැන් පොඩ පොඩ ගත්තා. රයිට් එහෙනම් ඔන්න ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙන්නේ. දැන් හවසට කොත්තුව හදන්න විතරයි තියෙන්නේ. චිකන්, බෝන්චි, කැරට්, ලීක්ස්, පිටර, අනම්ම කුළුබඩු ටිකක් තියෙනවා. ලූණු, සුදු ලූණු, රම්පේ, කරපිංචා, මිරිස්. ඉතින් ඔය ටික තමයි මට ඕන වෙන්නේ මේක හදන්න. එහෙනම් අපි මේක හවසට හදනකොට සෙට් වෙමු. ඔන්න අපි ආයෙත් ආවා. දැන් හවස වෙලා අපි මේ ටික බදගන්නයි යන්නේ කොත්තුව හදන්න. අතන තිබ්බා මං තෙල් එකක්. ඉතින් ඒකට දාලා මස් ටික බැද ගන්න ඕන. බැදලා කරි එකක් හදන්න ඕන. ගොඩක් බදින්නේ නැහැ, සාමාන්‍ය පොඩ්ඩක් විතර බැදගන්නේ. බැදගෙන කරි එකක් හදා ගන්නවා. ඒ විදිහට තමයි මම ආස. ඔන්න තෙල් එකක් තියලා තියෙන්නේ ලිපෙන්. අපි එහෙනම් තෙල් එක රත් වෙනකම් මේ පරාට ගෙනාවා. පරාට ටික පොඩියට කපා ගන්නවා. දැන් මස්ටික බදින ගමන් ඉන්නේ. පරා ටිකත් කපනවා, මස් ටිකත් බදිනවා. ඔන්න බැදගත්ත චිකන් ටික මම මැටි ඇතිලියකට දාගත්තා. ඒක චිකන් කරි එකක් හදන්න තමයි යන්නේ. මිරිස් තුන පහ ටික දාලා නෝමල් චිකන් කරි එකක් හදන විදිහ හදලා ඒකෙන් තමයි ගන්නෙ කොත්තුවට චිකන්. දැන් හදා ගන්න ඕන බැදපු තුන පහ කොටු ටිකක්.
ඔන්න කොත්තුවේ චිකන් එක හැදීගෙන යනවා. පාසුට් එකකින් ගන්න පුළුවන්. රයිට් එහෙනම් ඒක හැදුනට පස්සේ රොටි ටික දාලා චිකන් එකට මික්ස් කරලා කොත්තු හදලා ගමු. දැන් නම් හොඳ ගානට ඩාඩිය දාලා තියන්නේ. ඔන්න කොත්තු හදන්න ලොකු තාච්චියක් ඕනනේ මට ඒකට ලොකු නියම භාණ්ඩයක් හම්බුණා. මේක තමයි අපි ෆයිනල් ප්‍රොඩක්ට් එක හදන්නේ. ඔන්න හදන්න පටන් ගන්න අයන්නේ. මේකට ලුණු දාන්න යන්න අන්න දැන් විතරක් දාලා ලුණු දාලා ඔය ඔක්කොම දාලා දෙන්නේ මම උලංග මේම සෝඩාක් නම් එනවා දැන් දැන් පුළුවන් අපිට මේ චිකන් ග්‍රේවි ටිකයි චිකන් කැලි ටිකයි ඔක්කොම මේකට දාගන්න. ඔන්න එනම් කොත්තුව නීම රහපාටයි. ඉතින් කොත්තුව හදලා ඉවරයි. ඩාඩියයි මාර විදියට මේ ඉතින් මුලින්ම දැක්කනේ කොත්තුව හදන හැටි. මේ මම මොකද රෙසිපි එකක් හිතාගෙන නෙමෙයි මගේ ඔළුවේ නිකන් මේම දාන්න ඕන ටික දැම්ම හැදුවා. ඉතින් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කනගමන් බලමු මේකේ රස කොහොමද කියලා. රස වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔන්න වොෂ් එකක් දාගෙන අපි ආවා කන්න. මෙන්න තියනවා මං හදපු කොත්තුව. ඉතින් මේ පට්ට බඩගිනි කාලා බලමු කොහොමද තත්ත කියලා.
සුපිරි සරක් තියෙනවා චිකන් කැල්ලක් කලබල මම්ම හදලා ඉතින් මම්ම හොඳයි කිව්වට හරියන්නේ නැහැ මේ වෙන කවුරු හරි කාලා බලන්න ඕන ඉතින් මේ වෙන කාට දෙන්නද ඉතින් දැන් මේක සීසර තමයි ඉතුරු ටික දෙන්න තියෙන්නේ සීසර ඉතින් දෙන ඕන දෙයක් කලවන්නේ ඉතින් එහෙනම් මේ වගේ වීඩියෝස් වලට ඔයාලා මොකද කියන්නේ කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද මගේ channel එකේ ඉතින් මේ වගේ දේවල් කලින් තිබිලා නැහැ ගෙදර අස්සර වෙලා ඉන්න හින්දා ඉතින් මේ වගේ දෙයක් කර වෙන දෙයක් කරන්න දෙකුත් නැහනේ එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු ඉක්මනටම එළියට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා එහෙනම් වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම මාව ෆලෝ කරගෙන යන්න Instagram එකේ සහ Facebook එකේ Instagram එකේ the sale කියලා තියෙන්නේ Facebook එකෙත් the sale කියලා තමයි page එක තියෙන්නේ කොළපාට logo එක එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම ජය වේවා